ඒෝන් ඔයක් වන්නේ ස්වාදන රපවාහන රවාත්්‍රය නව යිතිහ ප්‍රධාන ප්‍රෘතිවිකාශය සමකයි අදත් මුලින් අවධනය දවසේ ප්‍රධාන පෘතිය සිරස්ථල වෙත හැමිලි දැලුයි සුළු පන්නයි පැටලේ. ඇමති ඩක්ලස් ලිහන්නට මැදිහත්වෙයි. පන අධිමින් සිටි පාලක්්ෂේන කඩදාසි කම්හලට ඇමති විිමල් යළි පණ දෙයි. එවී ගිය පැයක් කිහිපේට. තවත් පහක් හඳුනා ගනිී. පොරෝනා රෝගීන් ගණන එක්දහස් පන්සිය හැට හයක්වෙයි. මිරිස්තේ පෙඩිතැවීම ගැන පුළුල් පරීක්ෂණ පැවැත්වවෙද්දී මාලිගාවත්තයේදීත් වැඩිතබීමක්. තලේ බාන්් සමඳ සාකච්ඡාවකට ඇ්කන්් සංහින්ධ්‍යා ස්්‍රභාපති සූදානමින්. දේශය ප්‍රවෘතිී. ත්‍රිකුණාමලයේ දේවර කණ්ඩයම් දෙකක් අර උනුසුම් තත්වයක් හටගත්තා. ඒ ඔවුන් අතර ඇති වූ මතගැටුමක් හේතුවෙන්. ම ක්ක දවයන් ලකසිට මහුණදසිටන නෙති විරෝධදී පන්නකරම සබන්ධයෙන් සකච්ාාවක් අමාතේ ඩක්ගලස් දෙවනන්ද මහතගේ ප්‍රානත්වයෙන් පැත් වනා හමරි ැල් භවතයේදී බලපත්්‍ර නීති උල්න්ගගේයකර ේවරකාව නිර්මන බවට සුපන්න්න දිවරයන් හැමරි දල් භාවිත කරන්නට චෝදනා කලා එහිද පශ්්‍රිය අර නුසුන්තත්යක් ඇති වුණා. හිද අමාත්‍යපරයා දෙ පපාශ්‍රය අස්ත්වසීමට අවස්ථාකිහිපේකදී උත්සාධරණ අයුද දැක්ට ලැබුණා කෙේ වද අමාත්‍ය ක්ලස්තේ වනන් මහ නීතිය නිලස ක්‍රාත්ම කර බට ලබතුන් පුොරන්ද වත්සමඟගේයි සාකච්චාව සමකාමීව අවසන් වුනේ. වාල්චේන කර්මාන්තශාලාවේ නිපදවන කඩදාස මෙරට දරුවන්ගේ හා රාජච සේවේ පරිහරණය සඳහල් ලැබෙන දිනය වැඩි ඇතක ඩොවට බව අමාත්‍යය විමල් විරවංශ මතා පවසනවා. වලචේන කඩදාර්ස කරමමාත ශාලාවේ ප්‍රධාන කඩදාස නි්පාදනයන්ත්‍රය පණගඩවා එමගින් කඩදාසි නිෂ්පාදනය ආරම්භකිරීමෙන් පස්සු පැවති මධ්‍යහමෝකදී ඒ මහතා මේ බව කයාසිටයා. නැගෙනනිහිර ජර්මණියය පරිත්‍යයාගයක් ලෙස ලැබුණු මෙම ජාතික කඩදාසිකම්හල අවාසනාමන්ත ලෙස වැසියාමට සලස්වාතිබූ බවයි අමා්‍යවරයා ක්‍යාසිරයේ. පසුගේ ආණ්ඩුව කැබිනෙට පත්‍රකාවක් මගින් මෙම ජාතික සම්පත ඇවර කිරීමට ද කටී්‍යයොදාතිබූ බව විමල් විරෝංශ මහතාස්සහි පත් කලා ජනාධිපති ගොට් හබේ රාජපක්ෂ මැතතුමාගේ සවභහගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුවූයමින්. කඩදාසි කරමාන්ත ශාලාවට යලි පනදියුතු බවට තිරණය කර බවයි ඒ මහතා කයාසටේ. කර්මාන්ත ශාලාව පීට අක්කර පන්සයක භූමිය බහු විද සංවර්ධන ව්‍යාප්‍රති සහිතව සංවර්ධනය කිරීමට කැබිනට් පත්‍රකාවක්ද ඉදිරි පත් කර තිබෙනවා. මරනිින්දකට වැටලා හිටිය වාලචන කරදාශකරමාත ශලාාවව ගෝටා රජ පක් ජාතිපපුත්තුමා ඒවවා ගම ම රජක් මත්තු ගේ රජ. ි හමෝගම ලාපොරොත්තුව මත නැවත පනගන්නන දිනිය වැඩියා ඇත ෙවෙයි. දේශය වශයෙන් නිපදවන කඩදාසි පරිහරණය කරන්න. අපේ රටේ දරුවන්ට රාජ්‍ය සේවයට අවස්ථාව ලැබෙන දිනත් වැඩිය ඇත නෙවෙ. ඒටයුත්ත පිළිබඳ තිබුණු බලාපොරොත්තු සහ විශවාසය අදවනට අපිට සලබෙන මට්ටමට ගෙන පුුවන් වෙලා තිබෙනවා එනිසාිට බොහො විවාසයක්ඇති වෙනවා නොදුරුවනාගතයේද දේීය ලද පොළොතුළ වාලච්චයන කරදාසිකම්මහලේ නිපදවන ලද කටදාසි සහ බෝඩ් පරිහරණය කරන්න රටේ ජනතාවට හැකියාව ලැබේයි. මෙරට කොරෝනා ආසාධිතයන් සංඛාව එක්දහස් පන්සයේ හැට හය දක්වා ඉහළගියා ඒ අදිනයේදී තවත් ආසාධතයන්ට පස්තිනෙකු හඳුනාගැනීමත් සමඟයි මෙ අතර කොෝුණණාවරසේවැදීර හල් කතතුප්‍රතිකාර ලබව සේ ලභූ සංඛ්‍යාව හත්සිය අසූ එකක් බවයි සෞඛ්‍ය අමාත්‍යංශවය පවසන්නේ. ෛරිස ව්‍යාපතිය මඩලීමට එන්නත් අවෂ් දෙ සහ ආසධ භවය පරක්ෂාකිරීමේ උපරණ හමාරු කරගැනීම වැඩපිළිවෙලක් ලෝක සෞඛක සඳධාන ආරම් කරති වෙනවා මීටල් පියයක් පමණ සහභාග කරගෙන ඇත වයිවාර්තාබන්නේ. විද්‍යාවෙන් ලබාදින විසිදුම් ලොව සෑම වැසකටම සමානව ලැබියුතු බව එම සන්නධාන ප්‍රධානයා පවසනවා. හෙවත් නෞව්‍ය කරනාා වෛරසය මේ වනවිට ලෝපුරා හැට ලක්ෂ හැටහදහස් දෙසිේ අසු තුන් දෙනෙකුට ආසාධනයේ තිබෙනවා සුවේ ලබා ඇති රෝගීණන සංඛ්‍යාව විසි හයලක්ෂ අසූ අටදහස් එකසිිය හැට දෙකක්. වෛරසය ආසාධනය හේතුවෙන් මරණ තුන් ලක්ෂ හැටහදහස් පන්සිය අසූ හයක් වාර්ාවනවා ප්‍රටවල් හසවන් පාලන ප්‍රදේශ දෙසිය දාතුනක වරසය ව්‍යපතතිවිීති බවයි ලෝක සෞඛ්‍ය සන ධනය පවසන්නේ. ලෝක සෞක සන්නධානය සමඟ පවත්නා සියලු සමඳතා අත්හිට වන බව ඇමරිකා ජනාධීපතින ්‍රராම් පවසනවා. එම සන්නධනයට වැඩම ආධාර ප්‍රමාණයක් සපෙන රටවන්නේද.ඇමරිකාவா. ලෝක සෞඛක සදධානේ වෙත වර්ෂිකව ලබදනඇමෙරිකා ොල මිියන රසිකට ආසන්න මුදල වෙනත් සඳධනත ලබාදීමට අයි ඇමරිකාවතීරණය කර ඇත්තේ. වැඩිම ආසධ්‍යයන් සංඛ්‍යාවක් වාර්තාාවන රටවල් අතර දෙනස්ථානයටට ප්‍රසිීල පැමිතිමෙනවා ැතුූ පෑ විසි හතරට එරටින් වාර්තා වූ, ආසධිතයන සංඛ්‍යාව විසිනවදහස් පන්සේ විසිහයක්. ලෝක සෞඛක සඳධානය පවස පදදි ප්‍රසිියලිය දක්ුණ ඇමරිකා කලාපේ නව්‍ය කොුණනාව වයිරස කෙන්ද්‍රස්ථනය බවට පත්තති බෙනවා. රුසියාවෙන් දිනකදී වාර්තාාවන මරණ සංඛ්‍යාව සයට තියකින් ඒලගොස්ඇති බවසඳහන්. අප්‍රේල් මාසියේදී එරට තුළ මියගේ පිරිසෙන් සයට හැටකටම කොරුණා වරසේ ආසාධනවී ඇති බයි පරීක්ෂණලින් තහුරු වෙතිබෙන්නේ. දිනක දිසි වූ වැඩිම කොරුණාමරණ සංඛ්‍යාව එරටින් වාර්තාාවනේ ඒයේ දිනේදී. ි රජ්චයෙන් වාර්තාාවන ආසධතයන සංඛ්‍යාව අනුදහස්සෙක්නවාතිබවයි වාර්තාාවන්නේ A.CANA ආසධතන සංඛ්‍යාවද අභිභවායමෙන්. ගත වූ පැෑ විසි හතුළට එලටින් වාර්තාාවූ කොරரோුණ මරණ සංඛාව පනස් හතරක් මේදක්වා දෙනක් තුළ චිලි රා්චයෙන් වාර්තාාවූ වැඩම මරණ සංඛ්‍යාව ඒ බවයි බලධ හරි සඳහන් කරන්නේ. රස ්‍යාපති හතුවෙන් වසාද මාතතිමි ප්‍රදේශ යලි විවෘත්තකිරීම හෝ එමනී ිල්කිරීම අවධහනම් බව ප්‍රතාාන රජයේ ්‍රේෂ්්‍රදේශකයකු වන මහාචාරපීට හෝබි පවසනවා. එසේ ීති ලිහිල්කිරීම දේශපාලික ීරනයක් මිස එයටට සෞඛ්‍ය අංශවල තීරයක් නෝවන බවයි ඔහු වැඩදුරටක් පවසන්නේ. මේ වන විට දිනකදී එරටින්ට වාර්තා වන කොරෝනාා රෝගීණ සංඛ්‍යාව දිදහස කතාදිකයි. ඉදියාවේ එක්දිනකදී වාර්තා වූ වැඩිම ආසධ තැන් සංඛ්‍යාව වන අටදහස් එකසිය පහ ඊ වාර්තාාවීති මෙෙනවා. කොරුණා වරසයෙන් ඉන්දාවේ වැඩිම බලපෑමක් එල්ලවී ඇතේ මුම්බයි ප්‍රාන්තයටයි. එම ප්‍රාන්තේ රෝහල් තුළ, කොරෝුණා ආසාධිතැන්සන හා මේ වනවිට ප්‍රමාණුවත් පහසු කමන නැතිව වාර්තාාවනවා. ඊයේ දිනේදී නව ආසාථධතයන් විසි අටදිනෙකු වාර්තාාවනාා. අධනේද තවත් ආසධතයන් අටධනිකුවාර්තාවීමමත් සමඟ, කොරෝුණා ආසදිතැන් සංඛ්‍යාව එක්දහ පන්සේ හැට හයදක්වා ඉහළගියයා. තවත් ආසසාධත්‍යන් හත්සේ හත්තෑ පස්සදිෙක, රෝහල් කිහිපේක තවදුරටත් පතිකාර ලබනවා වෛද්‍යධික්‍ෂ නැතිය පසුවන සංඛ්‍යාව පනස් පහක් කොෝුණ ආසධිතරපතිර ලබපු පුද්ගලන් සිහද දෙෙකු අධනේද සුව ලබා රහල්ලින් පිට ේමත් සමඟ, මැට සුවේ ලබ, කරුණා ෝගින් සංඛ්‍යාව, හත්සිය අසූ එකක් දක්වා හිළගියයා! මෙදක්වා සවේ ලබූ නවිකමුදා සාමාජක්‍යන් සංඛ්‍යාව තුන්සිේ අසු අටක්. දාහන ක්‍රාවලිය සාර්ථක අවසන් කර දක්වා පුද්ගලයන් ළ හස හහිදනක නෝ න දස්ථාන ලින් පටකුස් ඇතිබව හමුද මධ ප්‍රකාශක ්‍ර ග ිය දනගකම සිංගමහතා පවසනවා. අදන උදසන ස්්‍රල යාාව සිට පමි වල් හයිසය පහදාම ශ්‍රී ලංක ග යාය මින් පුද්ගලයායන් දෙසි අසූ පත්තනකු හා ඉන්දාවේ මුොම්බය සිට පැමිණ වල් ක්දා හතරි දෙකදාන්න ශ්‍රී ලංකන් ග්‍රණ්‍යයානයේ මගින් පුද්ගලයන් දහටදින්න ශ්‍රී ලාංකාට පැමණ තියනවා. එසේ පැමණි සසිල්ලදන. රෝධයන ක්‍රියාවල සඳයි ොමුකර තියෙනවා. සිවිද හමුදා විසින් පවත්වාගෙනින් ලබන, නිරෝදාන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් එකසේ හැත්තාෑන්න අමදනෙකු නිරෝදායන ක්‍රියාවලි අනතුරුව. ඔවුන්ගේ නිවැස්වෙත යාමට සක් කටයුතු සංසාදි ලතියනවා. අදවන විට ජිවිදහමුදා විසින් පවත්වාගෙන අනු ලබන. නිරෝධයන මධ්‍යස්ථානයන් තුළින් පුද්ගලයන් එකළොස්දාක් දෙසිවතිස් හයිදිනකු. ඔුන්ගේ නිවැස්වෙත යාමට කටයුතු සංසාී ලතියනවා. රායන ධ්‍යස්ථාන හතලිස් තුනක් තුළ පුද්ගලයන් පන්දාතිසිය අසු නව දෙනෙකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටි අදදින්න තුළ නවිිහමුදාවේ විරෝධා රන්වාන් පස්තලෙකු හට වෛරසය ආසාධිතූ බවට ර්තාාවෙනවා ඒ අනුව ශ්‍රී ංකාය නාවික හමුදාවේ වෛරස ආසාධිතූ සමස්්‍ර සංඛෑාව හත්ෂය තියයක්ක් බවටයි ර්තාවෙන් දැනට ප්‍රතිකාර ලබන සංඛක්‍යාව තුන්සි හැක්නාවේ ද නි ධහරයෙකට ොරන වරස සාදනව ති ව හරුවීම පසු. ඔවගේ පවුලේ සා මාජකයන් සහ හ මන්ග තාාන ීපයක පුදගලයන් නිරෝධහන්ට ලක්කිරීමට පීවරකත් බ හොරන ෞඛ්‍ය වයිද නිරද හරේ ෛද්‍ය චානක මල්ි රච මතාත ප්‍රකාශ කලා. ගුවන්තරපලේ සේවේ රසවලා හිටක යුදහමදා නිධයක්. කොවි පොසිටිය බවට ජවාත්තා වෙලා තියෙනවා.ඒ මහත්මයාගේ ආශ්‍රතිය මෙහනටත් විරෝධණනයට මු කරලා තියෙනවා. එතුමා එතිත් තමාගේ දිනදා වැට කටු සඳහහා ගිය කඩවල් හතරක් තමයි ඇත්තන අපි තාවකාරික වහන්න තීරණය කර තියෙන්නේෙ ඒ මහත්මෑ තාන ගකීමේ අදාළ සෞක්්‍ය පුරුදු අනුගමනය කරමින් තමයි මේ කඩවල්ගලට ගිහි තියෙන්නේ හඳ මේ කඩවල් සරහා බෝවීම අදා නිතාමත් මාවමයි. ඒ අවමතත්වේ ශුුණ්‍යකිරීමයි අපේ බපොත්තු. සාතම ඇතු මේ කඩවල් සත්‍ර බහලත දිදයේදී පීCRCR පරීක්ෂණ අපි සිදු කරලා ඒවවැ ප්‍රතිඵලා අනුව ඒ කඩවල් පිල්බඳ අපි තීරණයක් කරගන්න. ක් ජාතක පක්ෂ සමාජගත්වය අත්හහිටයමට ටක් වූ පිරිසට නිදහසට කරුණු ඉදිරිපත්කිරීම සඳහ දින හතක කාලයක් ලබදීමට තීරණය කරති වෙනවා. මෙ අතරෙක් සධජාතික පක්ෂ හිටකු සහපති කබිරි හශී මහතා පවසන්නේ ඒ පැවතති කෘ්‍රධකාීීම මඩල රැස්වීම නිත්‍යානුකූල නොවන බයි. කෙසේ වෙතත් අත්හිට වූ සමාජ්ගයන් පිළිබඳ ඉදිරිතීරණ ගැනීම පක්ෂඩ් නායකත්වයට පවරාති බෙනවා. සමකි ජනබලවකෙන් නාමයෝචනා ලබ දුන් සජිත් ප්‍රේම ද සමහතායඇතුළු අනු නව දෙනකුගේ එක්සත් ජාතික පක්ෂ සසාමාජිකපය වහම ක්‍රියත්මකරන පරිදි අත්හිට වීමට පක්ෂ නායකප්පේ ගත්තීරණයඒහි කෘති්‍යාධි කාරි මටලේ ඒ මතිකව අනු මතකලා ඒ ඒ පැවති කෘති්‍යාධිකාරරි මඩල වැැ මීති. එයනුව පක්ෂි කෘති්‍යාදි කාරි ටලේට අුතිෙන් සාචිකන් දෙනකුද පත් කරුණ. සන්දිත් සමරසිංහ, ආශු මාරසිංහ පාි තෙවරක් පෙරුම නාලක කොළොන්න්නේයන හිටපු පල්ලිමින්තු මත්‍රිවරු හා ශන්තනී ෝන්ගහගේ චානක ඉල පෙරම හ අස්මි කාසිම්යන මහත්මහත්මින් කෘති්‍යධදිකාරරි ම්ඩලීට පත් කරතිබෙනවා. ින් පෙර නිෝච්නයක රේ දරු සජිත් ප්‍රේමදාද සමහතාකින් එ තනතුරිවත් කර ඇති අතර, පක්ෂි උපනායක ලෙස කටයතු කළ, රවිකරුණනායක හා ජාතික සංවිධයක නවින් දිසානායකැන මහත්තරුන් තවදුරටත් එමත් තනතුරුබල කටයතු කනවා. ්‍යතර පක්ෂ සාමාජිකපේ අත්තහිටව ඇති සාමාචිකය අරු නැන අතර හිරනිිකා ප්‍රේම චන්්‍ර චාර්ය ර්ෂිද සිල්වා, එස්ෙෙන් මරක්කාර් මජබ රහුමාන්, හර්ෂණ රාජකරුණා කවින්දචෑවර්ධන රංචන් ්‍රාමණයක, ෆිල්් මශල් සරත්ෆොන් සේකා අජිත්පි පෙේර. ලක්ෂමන් කිියල්ල රංචිත අලු විහාරි වසන්ත අලු විහාර, විජාපාල ෙත්ත්‍යය අරච්චි බඳුල ලාල් බණඩාහරිකොඩට ගෑන්ත කරුණාතිලක මංගල සම්රවීර බෞද්ධික පතිරණ සජිත් ප්‍රේමදාස ජ.සි අලවතුවල අශක් අබේසිංහ හෙක්ට අප්පු හාමි ඩෙරෝෂන් පෙරිරා පි හැරිසන් චන්ද්‍රානි බණ්ඩාර තලතා අතුකොරල හරින් ප්‍රනාන්දු ඉරන් වික්‍රම රත්න රංචිත් මත්තුම් බන්ඩායන හිතපු පාල්ලිමේන්තු න්ත්‍රවරම්න්පන තිය කාරිමඩල් වැැවීම නතුරුව මධහමුවක් පවත්තමින් එක්සත් ජාතික පක්ෂ ඒ කියා සිටේ සජිත් පේමදාස මහතා නායකත් පේට සුදු සුපුදගලෙකු ඔබ බව. මමදක්කින්න දෙදහින්දම තමයිම එක්සත්ජාතික පක්ෂය ඇතුළේ විපක්ෂනාකර බිහලලාති ො ක් ජාති පක්ෂ ඇතිලින්ගෙන පක්ෂණයකම කරන සජිත් ප්‍රමවශ මත්ම තිකට. එතකොට එතුමා නියෝ්ජනායක තන්තුරට වඩා පක්ෂයඇතුළ පක්ෂනාක තන්තුර කරපු නිසාතමයි මේ පක්ෂේයටම හානිියෝනේ ම පවන් එදත්කවම පැහදිලියගෙන අදත් කියන සජි ප්‍රමදශ මතය දුරනාය එකක් එඇතුවා නේ ඉදිරිපත්්‍යෙන්තිවන ඒගොල්ලගේ වර්තමා එතරන කණ්ඩයම ගත්ත වැරදි තිීරණයක් නිසා තමයි පක්ෂයටම හානිියුනේ පක්ෂ සභපති කන තුරත් ඒවාගේ ෝ. ඒඒක තනතර තැනත හිස්වලාතියන ඒගැනත් ඉදිවේද අපිටීනයක් ගන්නවා. කෙසේ වෙතත් සමකිචාන්න බලවේ ඒ පස්සොවේක දවතිබූ බදධ්‍ය හමෝකද පලබ බන් අදහසක්. මොකක් කරරි අර්බුදය ඇතික රන්න බලනවා ක්ත් ජාතික පක්ෂයි සමග න බලවේගේ කිය මේ වෙලාවේද අප නීතිය ක්‍රියාමාර්ග ගන්න තිබ ඔතන ඒගොල්ලන්නට රුද්ද. මේ සෑම අවස්ථාවකද රු ර විික පපසි මැත්වවා ූලාසන හි. ඇති මගේ ජන ලවේගේ එක්සත් ජාති පක්ෂය ආශීර්වාදය. ඒක පැතක අනුමැතියේ ඇතිව හාරම්භ කරපුෝ සධානය සජාතික පක්ෂයේ කෘති්‍යාධි කාරිමණන්ලේ හැටායක් ටියා ඒ හැටහයිෙන් තිස් හතක් අද සමගිජනන්වලවේගේ ප්‍රධානකාරර්යාලයේදී අපි මුුණ ගැසුුණ. අපේ පක්ෂයේ විනාශයට දායක වෙච්ච. බැඳුන් කර සිදුවීම පිළිබඳව අධිචෝදනා ලබලලා ඉන්න ඇතමයි අද පිටි ිරුද්දෝ චෝදනා කළා ්‍යාතරාද පැවැති මධ්‍ය හමුබලද ඒජා පරබ දේ සම්බන්ධයෙන් අදහස් පලපුඩා. රජිත් බන්ඳව මන්තතුමා කියන්නේ එට හො පබල ඇමති ේ ව ෙ හොම මති ට න්න ො ක් හි තුම එක් ජාති පක් ේ මත ම ක් විවස්ාව න්නේ ටෙිපර්නයක් අටෝගන ක්ෂ හලයක ජි බන්ද ඇකොට එක් ජති පක්ෂ වවස්ාාවට යිතික් නැත් මේ වගේ එක පතර පනිවා පයි කරන්න. ක්විච එහම නිෙරපුයි කියලා කියලත් කියනවා ඇැබයි මට තාම එහෙම ලෙවමක්කම් වෙලන ඒකට හැකියාවක් නෑ එහම නිෙරපු අයි කියලා කියන්නට බෑ මොකද එදා හිටපු කෘති්‍යාධිකාරය ම්ඩලේ බහුතරයක් ආමාජිකයෝ තිස් අට දෙන කින්වා සචි ප්‍රේම් දාස මැත්තුමත් එක්. එංන්න හිටපු අගමැත්තුමත් එක්කයිනේ දාසයක් නැත්තන් දාහතක් මගේ දැනුමැටියට අපිව කවදක්වත් එක්සත් ජාතික පක්ෂයෙන් නිරපන්ඩ බෑ පරණ රාජාලිය පක්ෂය හැදුව වගේ නෙමයි අපි සියලුම දේවල් කර ලතියෙන්නේෙ එක්සත් ජාතික පක්ෂි කෘති්‍යආධිකාර මටල අනුමැතියට යටත්ව. සමග ජන බලවේගය නිර්මාණය කරලා ඒකෙන් නායකය හැටිද සදිි ප්‍රම් දස මහත්තය පත් කරලා රජි මත්තුම් බන්ඩාර මහලයකම් කරලා මේ සියලු දෙේකර ක්සත් ජතික පක්ෂේ කෘති්‍යආධිකාරී ම්ඩලේ සම්පූර්ණ අනුග්‍රහ ඇතුවති බන්දන්න ඊට වඩාඉතා මොක්ද මෙතර කියන්න දයන්න කියලා ඕකොල්ලො කරන්න හදන්නේ ආණ්ඩුවට ඕන දෙයක් කරන්න මොහත්හරි ප්‍රශ්න නිර්මාණය කරලා ඊට පස්සේ මිනිසුන්ගේ අවධානය වෙන තරක ියමුක මේ එක කුංවල අල්ලගත් මාලේකම්වරු වෙනවෙන්න නාක ටික්ත් මේ පක්සේ බල. ලග ල්ල පක්ෂ මන්ට න ර නටවන්න උත්සාහර තමන්ගේ පුද්ජලික අභිමතාර්තයන් වෙනුවෙන් දඟගන් නුත්සා කිරීමත් එක අද මේ පක්ෂේ ජේස්ටයෝ දක්ෂයෝ වැඩකරන්න පුලන්මිසු පත්තකර ගහිල්ලිව වෙලා මෙලෝ වැක්රගන්නපුුව පක්ෂය විනාසක කන්න කල්ලියක් මේ කල්ලගෙන න්න. ඒ නතාව බද්ිය තක්ේරකළ යුතු ය ගමන්න ොක්දක තේරුම්ගන්න පක්ෂය කියන්නේ සිරිකට මන්දරයකන ගොඩනැල්ල නෙමයි පක්ෂය කියන්නේ ලකු නක් නෙමයි පක්ෂය කියන්නේ පති පත්ති දිය න යක ඩ ද ම. ඒෙල උදාර පක්ෂයක් වනට ඇති කලේ සමාජ පජාතන්ත්‍රවාද නායපතරයක් තිබුණා මේ මැතිවලට පතිවොලොලින් ජනතාව කියයි හෞදෙක්ත් ජාතිකක්ෂය සිරිකුට අයිති කාර කියන තිීන්ද නතාවදේී. මිරිස්ස වරාය මාර්ගයේදී පුද්ගලෙකුට විඩිතබා තුවාල කිරීමේ සිද්ධිය සම්හන්ධයෙන් පොළුල් පරීක්ෂණ ක්‍රියාත්මකයි. තුවාලකරුට පන්න පන්නා විඩිතබන ආකාරය සිටවි කමරාවල සටහන් වතිබුණා. අද පෙවර හතයි තිහට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ තුළ පදියකින් පැමිණ පුද්ගලින් දෙදනකුගෙන්ක් අ එක්. ගිනාවෙන් නිුත්තුූ උඩක් අමි ප්‍රසාද නැති තරුණයාගේ දුණු අතේබාහවා අසලට වැදීමත් සමග. ඔහු අසල පිහිට නිවසකටදි අයනවා. එම අවස්ථාවේ තුවක්කුකරු පන්න පන්නා වැඩි තබන අයුරු CCTV කමරාවල සටහන්වතිබුණේ මේ අයුරින්.ඉන් අනතුරුව තරුණයාදිව ගේන විසට වැඩි තබා සැකරු එමස්ථනයෙන් පිටව ගොස් තිබෙනවා. එහිදී අතුරු පැදිය පදවාගෙන ආපුද්ගලයා ග්‍රහණයට ගත් ප්‍රදේශවාීන් ඔහුව පොලිසිට බාරදීමටයි කටයුතු කළ. වැෙඩි තැබීම සිදුකර ඇත්තේ පාතාල සමාජකයකුගේ සගන්ද දෙෙනෙකු බවයිවාර්තාාවන්නේ. යා ලැබ තරුණයා ඩදුබයිට මෙරට පැමිණ අයක වන අර ඔහු මාකඳුරේ මදූෂ් නැති පාතාල කල්ලි නායකගේ හිතවතිකු බවට තොරතුරු හෙළිව බෙනවා. තුවා ැබූ ඔහු මේ වන විට මාතර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිිනවා. මේ අතර මාලගාවත්ත ලක්සෙත සෙවෙන මහල් නිවාසංකීර්ණයේදදිී ඩිතබීමින් තුवाල ලබූ බවට සැක කරන පුද්ගලෙකු ජතික රෝහලට ඇතුළත් කර බෙනවා. තිස් පස් හැවරදි එම පුද්ගලයා අදාළ මහල් නිවාස සංකීර්ණයම පදිංචිකරුවේ. දිරිහෙද පැවැත්වීමට නීමට බහ මැතිවරණය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍යමු කේපයකදී විවිධාදහස් පල කෙරුණා.. දැන් බලන්ඩ දැන් මාස තුනකට වැඩිය කාලයක් ගිහිල්ත් තියෙන. තව මතිවර්ණය තියල ඊළග කාලයනකට මාස තව තුනකට ආසන්න ප්‍රමාණය ගියෝත් මා සහයක් මේ රටේ ප්‍රජාචන්ත්‍රවාදය මුදුම් මල්කට වහල දාලා තියෙන. ඒනිසා ම විශ්වාස කරනවා අනිවාර්යම. පරණ පාලිමේන්තුව කැඳවඩ. දැන් එක්සත් ජාජමක්ත නන්නත්තාර වෙලා ඉන්නවා. ඔවුන් උත්සා කරනවා. තවච්චික කාලයක්වත් මේ තියන බහුතරයක්ක පරණ එලෝපු පාලලිමේන්තුව ආපව් කඳවගන පොඩි දඟරනට මක්ගාන්ට කජිත් ගෙනල්ලා. ඒත් අයිල කිය තමයි එක් ජාපක් නටේ ගෙනනල් ේඩිකා ගත්තකරේ. අන්තුමට රනිල් ගත්ත ටිකවත් ගන්නඩ බරනවා එක්සත් ජාික පක්තෙට පාත් කරමේ සර චන්ද වලින් ප්‍රෝජනයක් වෙන්නේ නෑ එක ඒමනම් ලිගටදාන්ද. ගඟටලාආන්ඩ මූටටලාන්ඩ පෙටියටලාලා වැඩක් වෙන්ට විශේෂ එක්සත් ජාතික පක්ෂකයන් ඉදිරි මැතිවරන්නේ ද කිසි ක් මැතු ක් ජාති පක්ෂ න් න්න ල් මැතුම පක්ෂ ස ර ක් ා පක්ෂ ැ ර. මේයාලාට චන්දය දෙන්නවත් සුසු පිරිිසක්ද මේ සමගිජන බලවේගේ සජජාතික පක්ෂයට ඇිල්ල දෙදික් කරම ක් ජාතික පක්ෂ සමගිජන බලවේට ඇඟිල දෙක්කරනවා ඔැ අපට එකක් නම් පේන්ට තියෙනවා මේ එක්කෙනෙක්වත් මැතිවරණයකට දිරිපත් වෙලා තියෙන්නේ ජනතාව හෝ පාක්ෂිකයා හෝ රටගැන කල්පනා කල්ල නෙවෙයි තමන්ගේ බලය ස්ථාවර කර ගැනීම සඳහ පමණයින්ද මේ අර්බුදයම මෙයාලට චන්දයක් නොදෙන්ට ඕනි කියන කාරණාව සනතල දන. හිටපු ආ්ුකාරවරයක වූ මාශල් පෙරේරාමහතා අභාවාප්‍රාප්ත වුණ. හිටපු ආණ්ඩුකාරවරයක වූ ජනාධිපත නීතීඥ මාශල් පෙරේරමහතා කොළඹ පෞද්ගලිකර හලක ප්‍රතිකාර ලබවිින් සිටියදී ජීවිතක්ෂයටපත් වූයේ අද පෙරවරුවයි. එ ව විට මාශර්ල් පෙරේරා මහතා අසු නම වනවී හිපස වුණා. සහ දකුණු පලාත්වල ආණ්ඩුකාරවරයෙකු ෙස මහතා කටීතුකර ඇති අතරඒ මහතා හිටපු පාර්ලිමේන් තුමාන්ත්‍රයේ ඩිලාන් පෙේරාමහතාගේ පියානන්ද වනවා.. ඒ සමගගේින් ස්වාදදිනරූ ප හනිවාත්ව නව යිතිය ප්‍රධාන ප්‍රතිි විකාශ අදට අවසන්. ඔබගේ සුරාත්‍රයක්.